මෙලමයි අපිට එන්ජීබීට් එකක් දෙන්න කියලා තියෙනවා. එන්ජීබීට් එකක් කියන්නේ රෝගියාට නාසයට දාපු බටයකින් අපිට ආහාර දෙන එකට තමයි එන්ජීබීට් එකක් කියලා කියන්නේ. එන්ජී එකක් කියලා කියන්නේ එනම් මේ විදියට නාසයට සම්බන්ධ කරපු බටයක් බලට දාලා තියෙන අවස්ථාව. එතකොට එන්ජී එකක් ගන්න පස්සේ මේ වගේ කෙළවර නිතරම වැහිලා තමයි තියෙන්නේ. මේ තවත් ආකාරයක් මේ. මේකට එන්ජී එකක් මේ. කෙළවර මෙහෙම වැහිලා තියෙන්නේ. මොකද හේතුව වැහිලා තිබුණේ නැත්තම ළමයි මෙතනින් වාතය ඇතුළට යනවා. වාතය ඇතුළට ගියොත් එහෙම බඩ පිරෙනවා වාතය. එතන නිතරම විතර වැහිලා තියෙන්නේ. මේ විදිහට ඇන්කර් කරලා තියෙන්නේ. ඇන්කර් කරලා තියෙන්නේ. සා සමහරවිට කනටත් එක්ක මෙහෙම පැක් කරලා තියෙනවා. එහෙම නැත්නම් සමහරට ඇඳුමට සම්බන්ධව ක්ලිප් කරලා තියෙනවා. ඇදෙන එක වලක්වන්න. රෙන්ජ් එකක් කියන්නේ නාසයට නාසයෙන් බඩට දාපු බටය. ඒක විවිධ ආකාර තියෙනවා. right. එතකොට එන්ජි එකක් දාපු රෝගියෙක් නිතරම තියන්නේ අපි මෙන්න මේ විදිහට පවුලස් පොෂන් එක. ඒ කියන්නේ ඔළුව පැත්ත එසවිලා තියෙනවා. ඇයි එහෙම තියන්නේ? නැත්නම් ආහාර බටේ දිගේ යාව. Yes. ආහාර ටික බටේ දිගේ නැවත එන්නට පුළුවන් තරලයන් ටික. ඒ නිසා. ඒ වගේම තමයි මේ වගේ රෝගියෙක් අපි සාමාන්‍යයෙන් පැය දෙකෙන් දෙකට මුඛ රැක වර්ණය ලබා දෙනවා. විශේෂ ස්පෙෂල් මවුත් කෑ කියලා තියෙන. ස්පෙෂල් මවුත් කෑ එකක් ලබා දෙනවා. ඇයි එහෙම ස්පෙෂල් මවුත් කෑ එකක් දෙනවා ඇත්තේ? What's the reason? හිතන්න. කටෙන් ආහාර ගන්න තින්දා කියලා එන්නේ නැහැ. එතකොට කට වේලෙනවා. Yes. මෙයා ආහාර ගන්න නැහැ. එතකොට කටේ කෙල නිෂ්පාදනය වෙන නිසා කට වේලෙනවා. සයිඩ් අමතරව අහිතකර බැක්ටීරියාවන් වර්ධනය වෙන්න පුළුවන්. කටේට આવොත් අහිතකර බැක්ටීරියාවන් වර්ධනය වීම අඩාල වෙනවා. ඒ නිසා අපි මේ දේ කරනවා. right. හරි. ඔන්න ඒ නිසා අපි මට චුට්ටක් ඇඳ උස්සන්න මෙයක් මේ මගේ මට්ටම. එහෙම බෑ මේ මැදේ. 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 ඇන්නේ දිගාරද? ඉතරම ළමයි ප්‍රැක්ටිකල් එකක් කරන්න ගියාට පස්සේ කිසි ගැටුවක් නැහැ අපි මේ ප්‍රැක්ටිකල් වලදී. ඇඳ තමාගේ මට පුස්සලා. නැත්තම් පොන්ද නවාගේ දෙකට කැඩීගෙන. කෑම සමග මෙඩිකේෂන් ඖෂධ ටික දෙන්න. මට ඔයාගේ නම කියන්න. ලේඩි. එයාගේ නම මිස්ටර්. මිස්ටර් නෙමෙයි මිසෙස් ලේඩි කියලා කියනවා. රයිට් වයස කීයද? 28. රයිට් 28යි. ඔයා 28ක් කියලා කිව්වා. රයිට් මම ඔයාට එන්ජීපීට නාසයෙන් දෙනවා ආහාර ටික. ඒ වගේම නාසයෙන් ඔයාට ඖෂධ ටිකක් දෙනවා. කැමති නේද? කැමති. කියලා කිව්වා. හයි මීට කලින් ඖෂධ ගත්ත වෙලාවෙ මොහොත අපහසුතාවයක් වට ඇති වෙලා තියෙනවද? නෑ. ඒ ඖෂධ ගත්ත ලඟ අපහසුතාවයක් ඇති වෙලා නෑ කියලා කියනවා. හයි වොෂ්රූම් එකෙන් යන උවණාවක් නෑ නේද? නෑ කියලා කියනවා. එහෙනම් ගිහලා මම උපකරණ ටික සූදානම් කරන් ඉන්න කොහොමම ඉන්න කියලා කියනවා. මේ අවස්ථාවේ මම මේ යාගෙන් දුරස් වෙනවා. මේ වගේ උසතනක් තියෙන්නේ. හයි රෝගියා නිකන් සීසුන් වගේ කෙනෙක් නම් සීය නැති කෙනෙක් වගේ නම් අනිවාර්යෙන් මොකද අපි කරන්න ඕන? සයිඩ් රේල් එක දාලා යන්නේ ඇඟට ගුණයි. මොකද වැටුන සමහරලාට කෝවි බොන සයිස් එකේ වෙන්න පුළුවන් නිසා. තවත් දෙයක් කෝවි බොන්න වෙන. කලකට වෙලා. රයිට්? ඒ නිසා යන්න. එහි කෝවිඩ් නැහැ. කෝවිඩ් නැහැ. පොස්ට් එකක් නෑ. රයිට්. මම කෝවිඩ් කියලා ගන්න තියෙන්නේ. අනේ. ඊට පස්සේ රයිට් අම්මා එනවා අවශ්‍ය උපකරණ ටික අරගෙන. රෝගියා ඇල්ලපු නිසා අත සෝද ගන්නවා. අත සෝදගෙන එක්සෑම් එකට ගාමි වෙන්නේ. ඩිග්‍රී ඩිග්‍රී වල සද්දයක් ඇහෙන්න පුළුවන් නැහැ.
මම ඇවිල්ලා ළමයි දකුණක්. මම ඇවිල්ලා දකුණක් පුද්ගලයෙක්. එතකොට දකුණක් කෙනෙක් නිසා රෝගියාට මේ එන්ජිපීඩිය දෙන්න ගියා මට නිතරම මෙහෙම ඇඹරෙන්න. එහෙමද මොකද්ද වෙන්නේ මගේ තොරටියට? අපසරණ. ඒසයි මොකද්ද කරන්නේ ළමයින්? දකුණ නිසා මම මේ ටික ගන්නවා මේ පැත්තට.